දැන් 2018 අවුරුද්ද ඉවරයි. 2019ට යන්න කලින් අපි බලමු පසුගිය අවුරුද්දේ ටෙස්ට් එක දින T20 තරඟවල වැඩිම ලකුණු ගත්ත ක්‍රීඩකයෝ කවුද කියලා. T20 පිටියේ වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරුව තමයි ඉන්දියා ආරම්භක ප්‍රතිකරු ශිකර් ධවන්. ධවන් තරඟ 18කට සෙල්ලම් කරලා ලකුණු 689ක් රැස් කරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 41ක් රඳවාගෙන. ධවන්ගේ ඉහළම T20 ඉනිම විදිහට 2018 වර්ෂයේ වාර්තා වෙන්නේ ලකුණු 92ක්. T20 තරඟ 19කට සෙල්ලම් කරපු රෝහිත් ශර්ම තමයි 2018 වැඩිම T20 ලකුණු ගත්ත ප්‍රතිකරුව අතරේ දෙවෙනි තැන ඉන්නේ. ශර්ම ලකුණු 590ක් කරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 37ක් වගේම ඉහළම ලකුණු නොදෙවි 111ක්ත් එක්ක. T20 පිටියේ පසුගිය අවුරුද්දේ වැඩිම ලකුණු ලාභී අතරේ තුන්වෙනි තැන ඉන්නේ ෆකා සමාන්. ෆකා තරඟ 17කදී ලකුණු 576ක් අරගෙන තියෙන්නේ 34ක සාමාන්‍යයක් රඳවාගෙන. ෆකාගේ හොඳම ඉනිම සටහන් වෙන්නේ ලකුණු 91ක් විදිහට. 2018 අවුරුද්දේ T20 තරඟ 9කදී ලකුණු 283ක් අරගන්න තිසර පෙරරා තමයි 2018 අවුරුද්දේ ඉහළම T20 ලකුණු ගත්ත ශ්‍රී ලංකා ප්‍රතිකරුවා. එක් දින පිටියේ 2018 වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරුව තමයි ඉන්දියා ක්‍රිකට් නායක විරාට් කොහලි. එක් දින තරඟ 14කදී ලකුණු 1202ක් ගන්න කොහලිගේ ඉනිමක සාමාන්‍ය විදිහට සටහන් වෙන්නේ ලකුණු 134ක් විදිහට. කොහලිගේ ඉහළම ඉනිම නොදෙවි ලකුණු 160ක් ලබා ගැනීම තමයි මේ වර්ෂයේ වැඩිම ලකුණු ලබා ගැනීම විදිහට සටහන් වෙන්නේ. කොහලිට පමණක් දෙවෙනි වෙලා එක් දින පිටියේ දෙවෙනි තැන ඉන්නේ රොහිත් ශර්මා. ශර්මා 2018දී එක් දින තරඟ 19කදී ලකුණු 1030ක් ගන්න සමත් වෙනවා. ශර්මාගේ ඉහළම ලකුණු සංඛ්‍යාව 162ක් විදිහට සටහන් කරගනිද්දී ඉනිමක ලකුණු සාමාන්‍ය විදිහට සටහන් වෙන්නේ 74ක්. එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොනි බ්‍යාස්ට්‍රෝ තමයි එක් දින පිටියේ ලකුණු 1000ක කඩෙන් පහු කරලා වැඩිම ලකුණු ගත්ත අය අතරේ තුන්වෙනි තැන ඉන්නේ. තරඟ 22කදී ලකුණු 1025ක් ගන්න ජොනි 2018 ඉනිමක සාමාන්‍ය සටහන් කරගන්නේ 47ක් විදිහට. ජොනිගේ ඉහළම ඉනිම සටහන් වෙන්නේ ලකුණු 139ක් විදිහට. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ අතරින් 2018 වැඩිම එක් දින ලකුණු ගත්ත ප්‍රතිකරුව විදිහට ඉන්නේ නිරෝෂන් දික්කැලත් තිසර පෙරේරා. මේ දෙන්නම එක් දින ලකුණු 415 ගන්න රැස් කරලා තමයි මේ තැන ඉන්නේ. ටෙස්ට් පිටියේ 2018 අවුරුද්දේ ඉහළම ලකුණු ගත්ත ක්‍රීඩකයා තමයි විරාට් කොහලි. කොහලි ටෙස්ට් ඉනිම 24කදී ලකුණු 1322ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 55ක් රඳවාගෙන. ඒ වගේම කොහලිගේ 2018 ඉහළම ටෙස්ට් ඉනිම විදිහට සටහන් වෙන්නේ ලකුණු 153ක්. 2018 ක්‍රිකට් වලින් ශ්‍රී ලංකාවට හිමි තැන තව තවත් අහිමි වෙද්දී ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඉහළම ලකුණු ලාභී අතරේ දෙවෙනි තැන දිනාගෙන ශ්‍රී ලංකාවේ අභිමානය රැකගන්න ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් තමයි ටෙස්ට් ප්‍රතිකරුව අතරේ දෙවෙනි තැන ඉන්නේ. ටෙස්ට් ඉනිම 23කදී ලකුණු 1023ක් රැස් කරන්නේ ඉනිමක සාමාන්‍ය 46.5ක් රඳවාගෙන. මෙන්ඩිස් 2018 වර්ෂයේ ඉහළම ඉනිම විදිහට සටහන් කරගන්නේ ලකුණු 196ක්. ටෙස්ට් ප්‍රතිකරුව අතරේ තුන්වෙනි තැන වැඩිම ලකුණු ලාභී අවදියට ඉන්නේ එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට්. රූට් ටෙස්ට් ඉනිම 24කදී ලකුණු 948ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 41ක් රඳවාගෙන. රූට්ගේ හොඳම ඉනිම විදිහට සටහන් වෙන්නේ ලකුණු 125ක් ලබා ගැනීම. ඔය තමයි 2019 අවුරුද්දේ ඉඳලා 2018 පැත්තට හැරිලා බලද්දී හැම තරඟ රටාවෙම ඉහළින් ලකුණු ගත්ත ප්‍රතිකරුවෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරුවෝ ගැන විස්තරේ. මේ වාර්තාව බලද්දී අපිට සතුටු වෙන්න තියෙන්නේ කුසල් ටෙස්ට් වල ඉන්න තැන ගැන හිතලා විතරයි. චන්දික පුහුණුකරුවා විදිහට ඇවිත් ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් වෙලා හිටපු කුසල් කණ්ඩායමට අරගෙන කිව්වේ මෙම ක්‍රීඩකයා ලෝකයේ ඉන්න හොඳම ප්‍රතිකරුවෝ 5 දින අතරට ගේන්න පුළුවන් කියලා තමන් හිතනවා කියලා. චන්දික එදා ඇවිත් කියපු කතාවලින් ටෙස්ට් පිටියේ කුසල් ගැන කියපු කතාව විතරද සැබෑ වුණේ කියන ප්‍රශ්නේ තමයි 2018 දිහා හැරිලා බැලුවම අපිට තියෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.